ඔබට ඔබ නැති මේ කාලේ තිතැනක ඉද මුමුණමු අපි ආනේ තෙමසක් යන්න එනවාගේ වී යළි හමුවන්නේ කෙදිනක අපි ඔබ විමසූ වෙලේ දෙනුවන් දෙන්නුනේ හෙනවා මතු දිනේ ඔබ මයි ජීවිතේ මාතරේ අදවසේ ගිය සති තම අපි වැඩසටහන ආරම්භ කරේ විශේෂාංගයක් විදිහට. අදවසත් අපි විශේෂකෙකුට ආරාධනා කළා. ඔහු ගායකයෙක් විදිහට හම් වෙනවා, වෙලාවකට ගුරුවරයෙක් විදිහට හම් වෙනවා. ඔය ගොඩක් අය දන්නේ ඔහු තනියම සංචාරය කරන සංචාරකයෙක් විදිහට. ඔව්. විශේෂයෙන්ම මේ ඇත්තම ඇත්ත නම කියනකටත් වඩා මේ සෝලෝ ගායක කියලා කිව්වහම තමයි ඔහු අඳුරන්නේ ගොඩාක් කට්ටිය. ඉතින් අපි ආරාධනා කළා අද මේ මදුෂාන් නිරංජන කරුණාතිලකට. අයිබෝන්. මදුෂාන් වත් එක් කතා කරන්න කලින් මම මෙන්න මේ වාක්‍යයක් කියනවා. හරිද? මේක මට පැහැදිලි කරන්න ඕනේ ඔයා. හුදකලාවෙහි රසය විඳිමින් සබාධමෙහි අපූර්වතෙන් සොයා මම මාව ස්වාමීන් යන ගමන. මොකක්ද? ඔගේ ටැග් ලයින් එක මේක. ඔව් ටැග් ලයින් එක. කියන්නේ මට පුංචි කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නේ තමයි මේ අපි කවුද මම කවුද කියන එක. ඒ කියන්නේ ඔක නොතේරෙන කාලේ ඉඳන් තිබ්බේ පොඩි එහෙම එකක් يعني මට ඕනුණා නිකන් අර මම කවුද කියන්නේ මම කියලා හඳුන්වලා දෙන්න නිකන් මම මදුෂාන් කිව්වට අර ඒක ඇතුළාන්තෙන් අර මට මාව හොයාගන්න පුළුවන් වෙන විදිහ මොකක් කරේ. ඒ කියන්නේ ඒක කොහොමද කරන්නේ කියලා අදහසක් තිබ්බේ නෑ. එහෙම පොඩි අදහසක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක ඔය හයිකින් කියන එකට සම්බන්ධ වීමත් එක්ක මට හිතුණා මේක නියමයිනේ අර සබාධමත් එක්ක මිනිස්සු තනිනකොට අර අපි ඉන්නේ අපිත් එක්කනේ. අපි දැන් හැම වෙලෙම අනිත් වෙලාවට ඉන්නේ සමාජෙත් එක්ක, යාළුවොත් එක්ක, අම්මලා තාත්තලාත් එක්ක හැමෝමත් එක්කම අපි අර තනින් ඉන්න මොහොත් හරි අඩුයිනේ. ඒ හිටියත් අපි ඉන්නේ මොකක් හරි වෙන දේවල් එක්ක ඔළුව තියාගන්නේ. හැබැයි අර සබාධමත් එක්ක අපිට කල්පනා කරන්න වෙන දේවල් නැහනේ. අර අපි ඉන්නේ සබාධමත් එක්ක. එතකොට මම මාත් එක්ක ඉන්නේ. ඒක තමයි පොඩ්ඩ මට කන්සෙප්ට් එක. එතකොට ඇත්තටම ඔයා කවුද? මම හොයනවා තාම. මමත් තාම ඔයලා කියන්නේ නැහැ අපිට. මදුෂාන්ගේ ජීවිතය වෙනස් කරේ මේ බලපැටියෙක් බ්‍රූනෝ. ඒ බ්‍රූනෝ කියන ආදරණීය බලසුරතලා හින්ද ජීවිතේ දොහිතපු පෙරලියක් සිද්ධ වුණා. අපි ඒ ගැන කතා කරමු. වගේ මේ ඒක උනේ දැන් වයහංගල කියලා කන්දක් තියෙනවා. මේ පොඩ්ඩක් විතර يعني චුට්ටක් විතර නගින්න අමාරු කන්දක්, ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ මේ කොහමද මම ওই කන්ද නගිනකොට මාත් එක්ක ගමේ හිටපු බල්ලු පිටිකුත් ආවා. ඔව් බල්ලු පිටික් ආවා. මේ ගමනේ නැගම්ම ආවා. මං හිතුවේ නෑ එයා ඉස්සරට එයි කියලා මාත් එක්ක. දැන් මම දන්නේ නෑ එයා කඳු නගින කෙනෙක්ද කණිත් කටේ දෙනවද කියලා මමකුත් දන්නේ නෑ මම. ඊට පස්සේ දැන් ඒ කන්ද පාම් වලට ආව පස්සේ එතනින් උඩට යන්න තියෙන හැල ලොකු ගලක්. ඒක පොඩ්ඩක් භයානක තැන් ටිකක් තියෙනවා. මේ දැන් එයා මාත් එක්ක වෙනවා මගට.
සම්පර්දැන්ගල පාර පෙන්න්න නෙතේ යම යා ඔක්කු මට ඉස්සර යනවායා ගිහිල්ලා යනවායිති බ්‍රුණ කොල්ලගේ පටවස් හැම දන්නවාද කොහමරි මේ දැන් එයා ගියට පස්සේ මේ මට යාව දැන් මම දන්න යට තනි යන්න බලොන් හෙම දන්න නිස මං යාව දැන් අරයනවාක තීරණ කර යාවත් එක්ක යන්න උඩට කියලා අතර මං වෙන කියලා එහෙම තිබ්බේ කොහමරි මේ ටික දුරක් යනකොට වැස්ස හොඳට කියන්නේ ගලේ මට රගින්නත් බෑ මම දැන් තනින් යන්නේ බෑග් එකත් බරයි වතුර බෝතලෙකුත් අරගෙන ටෙන්ට් එකත් අරගෙන දැන් අර ගල් නගින්න ඕන දැන් මම මෙයාවත් ගන්නවා මෙහෙම සමහර තැන් වලට මෙහෙම අරගෙන ඉතින් මෙයාවත් තරම් නගිනවා නගිනකොට කොහොම හරි මේ ලොකු වැස්සක් ආවා වැස්සක් එක්ක හුලඟක් එක්ක කියන්නේ අඩියක්වත් තියන බෙරතරමේ හුලඟක් ආවා ඊට පස්සේ මේ දැන් අරයා තෙමෙනවනේ මට ඒක බලන් ඉන්නත් බෑ මේ එයා තෙමෙනව බලන් ඉන්නත් බැරි නිසා ඊට පස්සේ මම මගව තිබ්බ ගාබේජ් බෑග් එක ගාබේජ් බෑග් එක කැනට රේන් කෝට් එකක් දා හිටියෙන්ද වැස්සක් බලාපොරොත්තුුනේ නැහැ කොහොම හරි මේ ඊට පස්සේ මම ගාබේජ් බෑග් එකෙන් රේන් කෝට් එකක් හදාගෙන අරයවත් ඒකට තුරුල් කරගෙන මේ යව වහගෙන හිටියා වැස්ස ඉවරන එක සාමාන්‍ය පැය භාගයක් විතර වැස්සා මේ කියන්නේ පැය භාගේ පුරාටම එයා සීතල වෙවුලනවනේ මම එයාව බදාගෙන ඉතින් මේ සීතලයි නේ කියලා එයා බදාන් හිටියා ඒ ඉන්නම ඉතින් මට ඒක අර මතක සටහනක් නේ මම ඉතින් පොඩි ක්ලිප් එකක් ගත්තා මේ එහෙනම් ඒ ගත්ත ක්ලිප් එකක් පොඩ බලලෙමුද ආ රයිට් ඔකේ හොඳයි එදා උනේ ඊට පස්සේ මොකද උනේ එතනින් පස්සේ එදායින් පස්සේ මේ මට එදා උඩට යන්න බැරි වුණා. කියන්නේ යන්න බැරි තරමට වැස්සා. මම ඊට පස්සේ පහළ නතර වුණා. බ්‍රුණොත් එක ගත්ත මේ මේ ඉමේජ් එකක්, ෆොටෝ එකක් වෙනස් කරන්න නැතුව හැමදාම තියාගෙන ඉන්නවා නේද ප්‍රොෆයිල් එකේ. ඒක මේ කියන්නේ මගේ ලයිෆ් එකේ ෘතුගුණ සැලකීමක් විදිහට මම කරන්න හිතාගෙන ඉන්න දෙයක්. කියන්නේ මගේ කව ෆොටෝ එක page එකේ තියෙන, ඒ කියන්නේ solo hike page එකේ තියෙන කව ෆොටෝ එක මගේ කවදාවත් වෙනස් කරන්නේ නැහැ. ඒ ෆොටෝ කොහොමද ගත්තේ? ඒක විශේෂ ෆොටෝයක් කියන්නේ දැන් ඔය ඒ ෆොටෝ එක සාමාන්‍යයෙන් අපිට ෆොටෝ එකට අර මේ emotional කියන එක capture කරන්න හරි අමාරුයිනේ. එතනදී අනික මම තනියෙන් යන්නේ. එතකොට මම ෆොටෝ ගහන්න ඕන තනියම, හැමදේම කරගන්න ඕන තනියමනේ. දැන් ඒ ෆොටෝ එක මම හිතන්නේ දැන් ඒ බගව මම වඩාගෙන ඉන්නේ. මෙහෙම අල්ලගන්නේ. එහෙම අල්ලගෙන ඉන්නත් උන ෆොටෝ එක ටයිමින් දිලා තමයි ගියේ. ඒ කියන්නේ ගලක් උඩ ට්‍රයිපොඩ් එකක් කරන් ගියෙත් නෑ එතකොට. ගලක් උඩ ෆෝන් එක තියලා තප්පර 10ක ටයිමින් තියලා දුවලා ගිහිල්ලා අරයා වඩා ගත්තා. ඒ වෙලාවේ එයාත් හරි ආදරෙන් බලන් ඉන්න ඒ ෆොටෝ එක. ඒ කියන්නේ ඒක හරි ලස්සනම කැප්චර් වුණා. ඒ නිසා ඒක කවදාවත් වෙනස් කරන්නේ නැහැ. බ්‍රූනෝට මෙච්චර ආදරේ නිසාම දැන් මේ වීඩියෝ එක කරන්න ගිහිල්ලා අවුරුදු දෙකකට විතර පස්සේ ආයි ගියා බ්‍රූනෝ බලන්න. හැබැයි ඒ වෙලාවේ ටිකක් වෙනස් සිද්ධියකුත් වුණා. සමහර කිව්වා මේ බ්‍රූනෝ කියන්නේ දැන් ඔයා හිතා හිටියේ කොල්ලෙක් කියලා නේද? ආ කොල්ලෙක් කියලා කිව්වා සමහරු. ආ ඔව්. මොකද හුඩපඩේ? එතන මෙහෙමයි දැන් මේ දැන් අවුරුදු දෙකකට පස්සේ මං එන්නේ. මං එයාට පොරොන්දුන මං ඔයාව බලන්න එනවා කියලා. ආයේ කවදා හරි මං ඔයාව බලන්න එනවා කියලා පොරොන්දුනා. ඊට පස්සේ ඒ නිසා මං ගියා. යනකොට දැන් මට බ්‍රූනෝගේ පාට මතකයි. හැබැයි එදා මං ඒ ගෙදර හිටපු බල්ල තමයි ඒ ආවේ මාත් එක්ක. ඊට පස්සේ මං එදා ගිහිල්ලා බලද්දි එයා නැහැ. ඊට පස්සේ මේ මගදී මට හම්බෙගින විශ්වාසයෙන් මං ගියා අයත් යහංගල. යනකොට මට මගදී බල්ලෙක් හම්බෙනවා. ඉතින් මං බ්‍රූනෝගේ හිතාගෙන බැලුවා. හැබැයි මේ මට ටිකක් වෙනස් වගේ. බ්‍රූනෝ නෙමෙයි. මං හිතන් ඉතින් බ්‍රූනෝ කොල්ලා කියලා බලද්දි එතන හම්බුනේ කෙල්ලෙක්. කෙල්ලෙක් කියන්නේ මේ ගෑනු සතෙක්. බබගේ ගෑනු සතෙක්. එතකොට මේ මම ඒක පස්සේ කිව්වා නෑ මම හිතුවේ එතකොට ඒ බ්‍රූනෝ වෙන්නේ නැති කියලා. මට දැන් සැකේ දැන් ආ මේ බ්‍රූනෝද නැද්ද කියලා හරියටම ෂුවර් නෑ. හැබැයි ඒගොල්ලෝ අඳුර ගන්න පුළුවන් නේ ගොඩක් තරම් නේ. ළඟට ආවේ නැද්ද? ආවා. ඒ කියන්නේ ළඟට ආවා කියන්නේ අර තිබ්බ ලෙන්ගතුකම තිබ්බේ නෑ කොහොමයි. ඒ බ්‍රූනෝ නෙමෙයි. ඒ කියන්නේ ඒ බ්‍රූනෝ නෙමෙයි. ආ ඒ බ්‍රූනෝ නෙමෙයි. ඒ යන්නේ මේ ඉඳලා. ඒ කියන්නේ මං හිතුවේ එයා කියලා. හැබැයි එයා නෙමෙයි ඉඳලා තියෙන්නේ. එදා හම්බුන්නේ නැහැ. එදා හම්බුන්නේ නැහැ. එතකොට දැන් මේ සමහරවිට දැන් මේ වගේ ගමන් යද්දී අපි කියනවනේ මේ අර රොහිතන දේවල් සිද්ධ වෙනවා මේ බලාපොරොත්තු නොවන සමහරවිට අద్භූත දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර එක එක කටිය ආශිර්වාදයක් වෙලා යන ওই වගේ කතා අපි අහලා දෙනවනේ දැන් ඔයා විශ්වාස කරන්නේ බ්‍රූනෝ කියන්නේත් ඒ වගේ දෙයක්ද නැත්නම් ඒකට බ්‍රූනෝ නැතුනේ කොහොමද නෑ බ්‍රූනෝ කියන්නේ ඒ ගමේ ඇතියා ඉන්නවා මං හිතා කලින් කඩේත් හම්බෙලා තිබ්බ මට කට්ටිය ෆොටෝ සේවනවා මෙන්න වාගේ බ්‍රූනෝ කොල්ලා කියලා ගියපු කට්ටිය මට ෆොටෝ සේවනවා මෙන්න වාගේ බ්‍රූනෝ කොල්ලා හම්බුණා අපිට කියලා මේ එහෙම ෆොටෝ සේවනවා එයා 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 ප්‍රසිද්ධයි එයාත් ප්‍රසිද්ධයි එහෙනම් අපි තවත් වීඩියෝ දර්ශනයකට ගිහිල්ලා තව ටිකක් කතා කරමු
ලස්සන දේවල් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. බලන්න අතර අපි කතා කරගෙන ඉන්නේ. මේ දැන් අර බය වෙන කතාවක් ගැන ඇහුවානේ. හොඳටම බය වුණේ කොහෙදද? හොඳටම බය වුණේ මේ පුණාගල පිල් ක්ලින්ටන් වලදී. ඒ කියන්නේ මේ මුල්ම ගමනේ ඊට කලින් බය වුණා කියන්නේ මුල්ම ගමනේදී මේ KMP වාඩි 3 ඉස්කලා හරව දවස් 3ක්. ඒක මගේ ජීවිතේ බෙස්ට්ම සෝලෝ එක. පළවෙනි ටූර් එක බෙස්ට්ම එක. වීඩියෝස් නෑ මම හිතන්නේ මොකද අර මුල්ම ගමන් ගියේ මේ වීඩියෝ කරන බලාපොරොත්තුකින්ම නෙමෙයි. අර මං කිව්ව එකේ ඒ නිසා මේ වීඩියෝස් නෑ මේ බය වුණා කියන හොඳටම බය වුණා පුණාගල පිල් ක්ලින්ටන් වලදී. ඒ පිල් ක්ලින්ටන් වල ඉන්නවා අලියෙක්. අලියෙක් ඉන්නවා අලිය පහස් දෙනෙක්ද මරලා තියෙනවා. මේ මම ওই එකක් දන්නේ නැහැ. අලියෙක් ඉන්නව කියලා දැනුවත් වෙලා තිබ්බා. හැබැයි මේ මං කැම්ප් කරන්න හිටපු තැන මං කැම්ප් කරේ නැහැ. ඒ මගේ හිත කිව්වා මෙතන කැම්ප් කරන්න එපා කියලා. ඒක ඇත්තටම එහෙම දේවල් තියෙනවා. මේ දවස්වල වෙන තැනක් කැම්ප් කරා. කොහොම හරි පාන්දර එකට විතර මේ මේක දැන් අතිශයෝක්තියක් වගේ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මම වැඩි ඔක වැඩි කියන්නේ නැහැ. වීඩියෝ එකත් කරා. මේ රෑ 12ට විතර මේ සද්දයක් ඇහුණා මට. අර හූ කියන සද්දයක්. ඒ කියන්නේ අර ගෑනු කෙනෙක් නිකන් අර මරලා තුන් දිනා වගේ සද්දයක් ඇහෙනවා. යටිගිරින් කෑ ගන්නවා. අර එහේ අර මූසල හඬක් ඒක. රෑ 12 මට නිින්ද ගිල හිටින්න හොඳට මං ඇහැරෙනවා. ඊට පස්සේ දැන් අර කන්ද උඩින් ඇහිච්ච සද්දේ මේ හරි ඉක්මනට ලං වෙනවා. ඒකයි ප්‍රශ්නේ. මට දැන් ෂුවර් නෑ අලියෙද්ද කොහොමද කියලා. එහෙම දන්නේ නෑ මම. මට සද්දේ මං කලින් අහලා තිබ්බට එහෙම ලොකු මේකක් නෑ. එච්ච ළඟින් ඇහිලා නෑ මට. ඊට පස්සේ දැන් අර මූසල හූ කියන හඬක් නේද මට මොකද්ද කියලා හිතා ගන්න බැරුව කොහොම හරි ඉන්නකොට තප්පර 10ක් වෙනකොට දැන් අර කන්ද උඩ තිබ්බ සද්දේ පාරට වගේ ඇවිල්ලා මගේ ටෙන්ට් එක පිටිපස්සේ. ඒ කියන්නේ ඒක හරි ඉක්මනට ශනික වුණා. ඒ කියන්නේ ටෙන්ට් එක පිටිපස්සෙන් ඇවිල්ලා වෙන හූ කියනවා. ඒක මේ ඊට පස්සේ එදා බය වුණා. ඊට පස්සේ මම දැන් කරන්න දෙයක් නැහැ. මම දැන් ටෙන්ට් එකත් ඇරියා කොකටත්. මොකද්ද කියලා දන්නේ නැහැ. සතෙක්ද දන්නෙත් නැහැ. කොකටත් කියලා මොන දෙන්න කියලා දාන ටෙන්ට් එක ඇරියා. හැබැයි පහත දින ප්‍රපාතය. දුවන්නත් බෑ කියන්නේ. දුවන්න බෑ. ඒ කියන්නේ ඒව ගලන්න දුවන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ බය වුණොත් ඉවරයි. ඒ කියන්නේ බය වුණාට අර හිත බය කරගත්තොත් අය එතනදි වෙන්නේ වෙන දේවල්. දැන් එතන පහල ප්‍රපාතයන්නේ. මම පොඩ්ඩක් කාමලවුන් වෙලා මම ඇරියට පස්සේ මට පේනවා කතරගම කිරි විහෙර. ඒ මං හිටපු තැනට කතරගම කිරි විහෙර පේනවා. එතන මේ ලයිට් එක පේනවා. ඊට පස්සේ මං ඔය කරපු පින් ටිකක් මතක් කරලා පින් අනුමෝදන් කරා. කවුරු හරි මොකක් කරේ මන්නේ මන් දන්නේ නැහැ. මගේ හිතට සැනසීමක් නේ. ඒ නිසා පින් අනුමෝදන් කරා ඊට පස්සේ අනේ තප්පර 5ක් 10ක් ඇද්දි සද්දේ නැහැ. සද්ද ඊට පස්සේ ඈත ගමක් තියෙන ගම පැත්තෙන් ආවා. බය වුනේ රෑට වෙන උදේ. උදේ ගමේ කෙනෙක් ආවා. ගමේ කෙනෙක් ආවට පස්සේ මේ මං ඇහුවා. මේ මෙහෙම සිද්ධියක් වුණා. ඊට පස්සේ හරියටම රෑ 12ට එකට දීලා ඇහුවා. වෙලාව. ගෝව කියලා. ඊට පස්සේ පොඩි පොඩි දේවල් ටිකක් කිව්වා. ඒක එච්චර දෙයක් නෑ. මං හිතන ඊට පස්සේ ඔය කට්ටිය ඔය වීඩියෝ එක දැම්මම පස්සේ කිව්වා මේ ඔය ඉන්නේ මේ ඔය උල්ලල එන බෝධිලි මද ඔය පිරිමි හොයන් එනවා කියලා ඔය මොකද කතාවක් තියෙනවා. මම නිකන් සර්ච් කරලා බැලුවා YouTube එකේ මේ ඒ හඬ. හරියට මේක තමයි මට ඇහුනේ. ඔය බෝධිලිම කියන්නේ ඒක කුරුල්ලෙක් වෙන්නේ නැති. ඒ වුණාට මට ප්‍රශ්නේ ඒ කුරුල්ලා ඒ කන්ද උඩින් දැන් මේ ටෙන්ට් එක ගන්නවා. අංගින රැන්ඩම ආවේ මොකද අනේ. ඕක අමර කියන්නේ මතකන අමතක වෙන්නේ නැති සිද්ධියක්. ඒක බය වුණා ඇත්තටම. හැබැයි අර මේ ඒ වෙනකම් මට බය කිනක නැතුව තිබ්බේ. කියන්නේ ඕන දෙයක් ඕකේ වගේ තිබ්බේ. හැබැයි එදයින් පස්සේ ඊටත් වඩා ඕකේ වුණා. අපි දැන් මේ YouTube එකක් කරනවා කියලා කිව්වහම අපි හිතනවා මේ මේක අපිට හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් කියලා. දැන් විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව ගොඩාක් වෙලාවට තමන්ගේ මේ YouTube channel එකක් කරලා ඒ හරහා ආදායමක් ලබා ගන්න කැමති. හැබැයි හැම කෙනෙක්ටම මේක අර ආදායම් මාර්ගයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. සමහරවිට වීඩියෝස් 10ක් 15ක් දාලා සමහර මේක අතහරිනවා. තේරුම්න්නේ සල්ලි හම්බ කරන්න බෑ කියලා. මොකක්ද මේකේ රහස? කොහොමද මේක ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න ඕන? මොනවද ඒ වෙනුවෙන් කරන්න ඕනේ? මුලින්ම මේවාගේ දැන් content එකක් ඉදිරියට අපි කරනවා නම් අපේ පළවෙනිම දේ තියෙන quality maintain කරන්න ඕන. ඒ කියන්නේ අපිට ආවට ගියාට දැන් මම දන්නවා දැන් ඔක මට කියන්නම ඕන කතාවක්. දැන් අපේ ගොඩක් ළමයි මේ කැමති ওই වගේ දේවල් කරන්න. හැබැයි යාලා කරන්නේ කාගේ හැරි දෙයක් අරන් තමයි කරන්නේ. කවුරු හරි දෙයක් බලාගෙන. ඒ කියන්නේ content එකක් හදනවා නම් මම නම් කියන්නේ මේ unique content එකක් හදන්න. ඒ කියන්නේ ඒක special වෙන්න. ඒ කියන්නේ අපිට දැන් මට පුළුවන් දේ මට දිගටම continue කරන්න පුළුවන් දේ ඒක මුලින්ම තෝරගන්නවා. දැන් කට්ටිය කරන්නේ කාගේ හරි videos ටිකක් එකතු කරලා ඒව දාලා YouTube channel හදනවා. ඒක නෑනේ වැඩක් නෑනේ. එතකොට අර එතන වෙන්න ඕන මේ යුනික් කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. යුනික් වෙනවා අනිත් එක මේ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕන. අනිත් එක තමයි කන්ටිනියු කියන එක. ඒ කියන්නේ අපිට රීච් එන්නේ නැහැ, අපිට views එන්නේ නැහැ කියලා අතෑරලා හිටියොත් බෑ. يعني අපිට ඔඩියන්ස් එකක් හදාගන්න නම් අපි ඒක මොන ප්‍රශ්න තිබ්බත් එක දිගට කන්ටිනියු කරන්න ඕන. ඒ කියන්නේ ඕක තමයි අනිත් එක හැමෝම කරන්නේ හැමෝම කරන දේවල්. අරයා මේකත් දැන් ට්‍රැවල් එකක් කියලා හිතන්නකෝ. ඒත් ගොඩක් කට්ටිය උනා ට්‍රැවල් වීඩියෝස් එකක් කරනකොට يعني ඊට වඩා පුළුවන් නම් ඒක වෙනස් විදිහකට කරන්න. අලුත් දෙයක් කරන්න මොකක් හරි. එතකොට අර අපි හැමෝටම මොන හරි යුනික් දෙයක් තියෙනවනේ. අන්න ඒක හොයාගත්තා නම් මම හිතන්නේ කන්ටෙන්ට් කියන එක නිකන් හැදේ. හැමදාම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන හැමදාම තමන්ගේ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මක බව පිළිබඳව හිතපු කෙනෙක් විදිහට
ඔබ කරපු තවත් නිර්මාණයක් අපි බලන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේදී. පොඩි කොටසක් බලමු. ස්ට්‍රෝබෙරි කඩාගෙන නේද මේ ගීතය කවයක කරන්න සංගීතයත් ඔබේමයි විෂුවලුත් ඔයාගේමයි සංස්කරණයත් ඔබේමයි නේ ඔව් ගායනය සිදු දෙ ඔව් කවර් සොන්ග් කරන්න ආසයි ඒ කාලේ ඉඳන් මම හිතන්නේ මගේ මුල්ම channel එක කවර් සොන්ග් ආහ් ඔව් මුල්ම channel එක මදුෂාන් රංජන් කියලා මගේ normal personal එක ඒකේ මම දැම්මේ covers මුලින්ම channel එක solo එක නෙමෙයි මුලින්ම channel එක දැන් මේ ගායකෙක් විදිහට නැත සංගීතය පැත්තෙන් ගත්තත් යම් ගමනක් ඔබ ගිහින් තිනු. ඒ වගේම දැන් solo එක ගත්තාම ඒ පැත්තෙත් ගමනක් ගිහින් තිනු. අධ්‍යාපනය ගැන කතා කරද්දී අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් ඔබ විශ්වවිද්‍යාලයේ සුසුකම් ලැබලා විශ්වවිද්‍යාලෙින් අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ දැන් ඔබ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. මේ හැමදේම මම හිතන්නේ දැන් අපේ තරුණ පරම්පරාවට මේක හොඳ පණිවිඩයක් තරංග. අපි හිතන්නේ හරි ඕ ලෙවල් කරාට පස්සේ මම YouTube channel එකක් කරගෙන මගේ ගමන මම යනවා සල්ලි හොයනවා එච්චරයි. එහෙම නෙමෙයි හැම පැත්තෙම තමන්ගේ දක්ෂතාවයන් අර උපමට්ටම් කරගෙන ඉදිරියට යනවා කියන්නේ අභියෝගයක් නේ. කොහොමද ඒ අභියෝගේ බාරගත්තේ වා? ඔව් ඔකේ දැන් අර කියන්නේ අපි සාමාන්‍යයෙන් අර දෙයක් කරනකොට මම හිතන්නේ ওই අධ්‍යාපනය කියන දේ වටිනාකම කිසිම දෙකින් ගන්න බෑනේ අපිට. කියන්නේ අධ්‍යාපනය කියන එකේ තියෙන වටිනාකම අපිට සල්ලි දීලවත් ගන්න බැරි දෙයක්. ඒ නිසා මේ number 1 මේ තරුණ පරම්පරාව කියන්න තියෙන්නේ අධ්‍යාපනය කියන එක තමන් කැමති දෙයක් කරන්න. ඒක තමන් ඉංජිනේරුවෙක් වෙනවද, ડોක්ටරෙක් වෙනවද, ගායකයෙක් වෙනවද, ට්‍රැවලර් කෙනෙක් වෙනවද කියන එක මත නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒ හැම දෙයකටම පිටිපස්සේ අර අරටුව වගේ පුළුවන් නම් අධ්‍යාපනය පැත්තේ ඉදිරියට මෙයන්. ඊට පස්සේ ස්ථාවරයි. කියන්නේ අපිට ඕන දෙයක් ඕකේ නේ. ඒක බයක් නැහැ. මේ ඒ නිසා අධ්‍යාපනය කියන එක තියාගෙන කරන හැම දෙයක්ම කරන්න. දැන් මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරනකොටත් ගොඩක් වෙලාවට ට්‍රැවල් කරන්න වෙලාවක් නැති වෙනවා කියලා කියනවා. මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ක්ලාසස් නිසානේ. ඔව් කොහොමද දැන් ඒක කොහොමද මේ බැලන්ස් කරගන්න දෙකම? ඇස්කනගේ ඕක දැන් නම් ඇයි චූටි කාලෙකට පොඩ්ඩක් වීඩියෝස් පරක්කුයි. ඒ කියන්නේ මේකටත් මම දැන් ඇබ්බැහිලා ඉන්නේ. ඒ කියන්නේ ගුරු භූමිකාවක් ඇතුලේ ළමයි එක්ක ඒ ජීවන ජීවිතය ඇතුලේ මට අර අරකේ ලැබෙන සතුට වගේම මේ හරි හිතට සතුටක් දැනෙනවා. ඒ කියන්නේ කොච්චර මහන්සි වුණත් ඒක මේ ඒකෙන් ලැබෙන තෘප්තිය හරි ඉහළයි. ඒ නිසා තමයි දැන් සමහරවිට මේ YouTube එකට වීඩියෝ හදන්න ගියාම තේ ගම්මානවල ඉන්න ළමයින්ටත් උගන්වනවා කියලා නේ. ඕකේ මම පටන් ගත්තේ එහෙමයි. ඒ කියන්නේ ටීචින් කියන එකට ආවෙත් මම කැම්පස් අවුට් වෙනකොට මම තීරණ කළා මම ජොබ් එකට යන්නේ නැහැ කියලා. ජොබ් එකට යන්නේ නැහැ කියලා ස්ථාවර තීරණයක්. හැබැයි මට එතකොට කිසිම දෙයක් නැහැ. එතකොටත් මම කරේ ලංකාවේ තැන් තැන් වල ඇවිදලා ඒ ගම්මානවල ඉන්න ළමයිට එකතු කරලා පන්සල් වලට එකතු කරලා ළමයිට උගන්වනවා. ඊට පස්සේ මම එතනින් තමයි ටීචින් වලට කැම්පස් ඉන්න කාලෙත් අපි ළමයිට ගියනවා. ඒවත් ආසාවත් එක්ක කොමාරි කැම්පස් අවුට් වෙනවත් එක්කම ඇවිදිනවා ගම්වල ඉන්න ළමයිට එකතු වෙනවා උගන්වනවා පොඩි මොටිවේෂන් කතා කරනවා ළමයිට පොඩ්ඩක් අර මොරාල් එකක් දීලා ඒ ගමෙන් එනවා. ඒ ළමයි හරි වැඩ කරනවා. ආදායමක් ලැබෙන්නේ කොහොමද? ආදායමක් නැහැ මුල් කාලේ.
සිතමහක් වන්න විශවාස නති පලන ුද්ද මට මාස් රපිය පහල්ලොස්දා කැම්පස් අවුටල අවුරුද්දක් ඇදල රපිය පලොස්දා විසිදාට ඔය පොඩි ලාසයක් කරන හිටියම අවුද්ධතිස්ස ස්කෝලක් නොමලි ගන්න සතපහක්වත් ගන්නක ඒකන සවිච්චාවෙන් ගුරුරෙක දැන් අරවිදි ඇවිද දින්නකට ගුරු සයකන මට කතා කර පුතා මේ ස්කෝල සයකනන්නේ කම්බයින් මස්වල් බලුවන් විල්ල කර දෙන්න කියලා හරි සතුරින් බාරගත්ත සතපහක්වත් ගෙනතු මගේ වීදමෙන් ම අවුද තිස්ස ගනල බැද්ජක් ගොඩ දෙම ඒස්කෝල මේ කියන මම යනකොට කම්බයි මත්ස රිසල් බින්දුවයි මම අයිගුණ සීර හැට පහට රිසල්ට හදර ඒවත් සල්ලට ගන්න බැරි සතු උගන්නන වනේ මැස් ලාස් කරන දැන් කැනෙ ෘතිය විදිහනම මම කම්බයින් මස් ගුරුරෙක් දෙර පටකටතු කරගෙන කුරුණය සහනුවර කුරුණයගල නුවර බෞතිකව ඔන්ලයින් මුළු ලංකාවටම අන්න එහෙමයි කටයුතු කරගෙන යන්නේ දැන් ඔය සියලු කාරණාත් එක්ක දැන් මම දැකපු දෙයක් තමයි ඔය වගේ අපි වීඩියෝ බලනකොට කමෙන්ට්ස් එමත් බලනවා නේද ඒතර ගොඩක් අය කියනවා දැන් ඔය තනියම ගියා ඇති නේද කියලා එහෙම නේද ඔව් ඒක නම් කියනවා හැබැයි මේ නෑ යන්න කෙනෙක් නැද්ද තාම යන්න කෙනෙක් කියන්නේ නෑ ඒ කියන්නේ යන්න කෙනෙක් මට ඉන්නවා වගේ එකක් තිබුණනේ නේ නේද පොඩ පොඩ තිබ්බනේ මේ ප්‍රශ්නේ දැන් අපිට දැන් අර අපිට හරියනම විදිහේ කෙනෙක් නැතුව යන්න ගියොත් ඒ ගමන ඇදේද යන්න වෙන්නේ ඒ නිසා මේ හරියටම හොයන විදිහට කෙනෙක් හම්බුනොත් අපිට සපෝටිව් කෙනෙක් වෙනවනම් ඒක තමයි වෙන්න ඕනේ يعني මම දකින්න විදිහේ සපෝට් කියන එක තියෙන්න ඕන ඒක තියෙනවා නම් ඉතින් වැඩේ ගොඩ සාම හිතලා නැහැ එතන ඒකට මට දැන් ටාගට් ටිකක් තියෙනවා මම ඒ ටාගට් ටික රැන ගමන් තියෙන්නේ මේකට පොඩ්ඩක් පැත්තකින් තියලා වගේ තියෙන්නේ බලමු ඉස්සරහට දැන් මේ මේ අපි මේ සෝලෝ හයික් එක කතා කරද්දී දැනෙන දේ තමයි අපි තරුණ පරම්පරාව මොනතරම් දක්ෂද කියන එක එක පැත්තකින් නෙමේ විවිධ ඉසව් වලින් Tamange ඉලක්කවලට ගිහිල්ලා ඒ හරහා මේ ජයග්‍රහණ ලබා ගන්න කටිය කියන්නේ එකක් නැති වුණොත් තව එකක් තියෙනවා හැම වෙලෙම තව අවස්ථාවක් තියෙනවා ඉතින් මම හිතන්නේ හොඳ පණිවිඩයක් ඒක අන්තිම විනාඩි 3 අපි ඉන්නේ කියලා අපි නිෂ්පාදක කරන්න අපිට කියනවා. ඉතින් එතකොට මදුෂාන් මොකක්ද අපිව බලාගෙන ඉන්න? දැන් සමහර විට YouTube වරහා ඔබ දන්න නරඹන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි රූපවාහිනී මාධ්‍යත් එක්ක ඉන්න හැමෝම ඔබව දකින්නේ නැතුව ඇති. මේ සමාජයට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය? මගේ ලයිෆ් එක ගත්තොත් ඒ කියන්නේ මගේ තීම් වගේ එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපි එක එක පුද්ගලයාගේ ලයිෆ් ස්ටෝරි වෙනස් නේ. ඒ කියන්නේ හැමෝම එකිනෙකට වෙනස් ජීවිතනේ අත්විඳින්නේ. එතකොට අපි මම විඳපු දේ නෙමේ අයියා අත්විඳලා තියෙන්නේ. අක්කා අත්විඳලා තියෙන්නේ. ඒතර මේ සමාජය ගත්තොත් අපි හැම ළමයෙක්ම ගත්තත් පුද්ගලෙම ගත්තත් එකිනෙකට වෙනස් විදිහේ කතාවක් තමයි තවන්ට තියෙන්නේ. එතකොට මේ ඒක ඇතුලේ තමන් මූණ දෙනන දේවල් හැමෝටම සාපේක්ෂයි. එතකොට අපේ ගොඩක් කට්ටිය කරන කම්පයා කියන්නේ. අපි අරයා සසඳලා අපි මෙහෙම තාම නැහැනේ. අන්න ඕක තියෙනවා මේ සංසන්දනය මම කැමති කියන්නේ දැන් අපි මූණ දෙන දේවල් වෙනස් එක්කිනේකට එතකොට අර අපිට පුළුවන් නම් තමන්ගේ කතාව ඇතුලේ වීරයෙක් වෙන්න කියන මගේ කතාවවල මට මාව වීරේ එච්චරයි මට වැඩක් නැ වෙන කෙනෙක් එක්ක මං කොහොමද කියන එක මගේ ස්ටෝරිය ඇතුලේ මම මූණ දෙන දේවල් එක්ක මට ඕනතරම් මම වරයි යනවා මට ටාගට් එකක් තියෙනවා එතකොට මම කැමති කියන්නේ අර අපි ජීවිතේ හැමෝටම තියෙන එකිනෙක වෙනස් කතාව තමන්ගේ කතාව ඇතුලේ වීරයෙක් වෙන්න දැන් උයන්නත් පුළුවන් නේ මේ දැන් මේ බලාගෙන ඉන්න කෙනෙකුට හයික් එකක් යනවා නම් යන්න නිර්දේශ කරන හොඳම තැන විදිහට ඔයාට කොහෙද හම්බෙලා තියෙන්නේ? හා අමාරු ප්‍රශ්නයක් يعني සෝලෝද නැත්නම් සෝලෝ විදිහට කියමු සෝලෝ විදිහට යනවා නම් අයි මට ඒක රෙකමෙන්ඩ් කරන්න අමාරුයි මොකද ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ එකිනෙකාගේ ඒක සෝලෝ කියන එක ඇතුලේ කොච්චර සුන්දරද දෙකීමක් වුණත් ඒක අපිට කන්ෆිඩන්ස් කියන එක 100%ක් තියෙන්න ඕන. ඒක රිස්ක් එක වැඩි. එතකොට ඒක ඇතුලේ අපි ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම අවුරුදු ගාණක් ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් එක්ක තමයි ඒ දවල් හැදෙන්නේ. දැන් ඔයා කියවනවද නැත්නම් වෙන මිදිද හොයා බලනවද පරිසරය පිළිබඳව සබාදහම ගැන අයිකින් ගැන කොහොමද මේ අත්දැකීම් ලබන කොට සහ ලබන්න කලින්? මුල් කාලේ දැන් කොහෙරි මන්ද යන්න කලින් මම ස්ටඩියක් කරනවා. මොන සත්තුද ඉන්නේ? ඒ සත්තුන්ගේ ඇටැක් කොහොමද දෙන්න පුළුවන්? එතකොට සබාදහමේ කොහොමද ඒ කන්ඩිෂන් තියෙන්නේ? කාලගුණයේ කොහොමද මේ පැත්තේ ඉන්න මිනිස්සු කොහොමද? ඒ හැමදේම බලලා තමයි මේ දෙන්නියක් ප්ලෑන් කරන්නේ. එතකොට ඒකට සූදානම් වෙන්න ඕන. එතකොට අර නිකම්ම හිතිරිච්චකමක් යනවා කියන එකක් නැහැ. එහෙම දේවලුත් තියෙනවා ඇඩ්වෙන්චර්ස් වැඩි ඕක කියන්නේ. يعني ඊට වඩා අර අපි භූමිය මොකක්ද කියන එක තෝරලා ඒකට ප්ලෑන් එකක් ඇතුව තමයි යන්න ඕන. මේ දැන් කෙනෙක් සංචාරය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පිරිසක් එක්ක හරි. දැන් අර තරංගයේ ප්‍රශ්නේ ආයි මම ඔන්නේ එන්න හදා. ඒකට උත්තරයක් හම්බුනේ නැති හින්දා. යන්න හොඳම තැනවා නිර්දේශ කරන්න කොතනද කියලා තරංග ඇහුවනේ උත්තරයක් දෙන්න අපිට. හොඳම කියන්නේ මම ලංකාව යන්න ආසම තැන නකල්ස්. ඒක නකල්ස් වනාන්තරය ඇතුලේ තියෙන ඒ වයිබ් එක මාරයි. ඒක ගැන කියන්නද කියන්නේ ඒක කොහෙ ගියත්
ගෙදර වගේ ඒක නිකන් දැන් අර මට කන්දක් උඩට ගියාට පස්සේ කියන්න පුළුවන් අර කන්ද මේක මෙතන මම ඒකට ගියා මේකට ගියා මේකට ගියා ඒ වගේ අර මයින්ඩ් මැපින් කියන එක තියෙනවා දැන් එතකොට ඒවත් ඇතුළේ අර ලංකාවේ කොහේ ඇවිද්දත් නකල්ස් කියන එක නිකන් අර මහ ගෙදර වගේ හැඟීමක් තියෙනවා ඒ කියන්නේ ඔය කට්ටි යනවා නම් මං හිතන ඔය අද්දකෙම හොඳම ගන්න පුළුවන් නකල්ස් 5 පීක්ස් වලගේ ලොකු අමාරු හයික් එකකුත් නෑ සමහර පැය 3-4 යන්න පුළුවන් ටීම් වර්ක් එකකට යන්න පුළුවන්. එතකොට ඒක ඇතුළේ අර විඳින්න පුළුවන් අර අපි බලාපොරොත්තු වෙන ෆීල් එක ගන්න පුළුවන්. අර වීඩියෝ එක දැම්ම අපි දෙවෙනියට මම ඒ නකල්ස් 5 පීක්ස්. නකල්ස් කියන්නේ මේ 5 පීක්ස් විතරක් නෙමෙයි. කට්ටි එකත් වරද්ද ගන්න. ඔව්. කඳු 30 ගණක් තියෙනවා. ඒකේ 5 පීක්ස් කියන්නේ එක කඳු පන්තියක් විතරයි. දැන් මේ සමහරු ඉන්නවනේ දැන් ආසාවට ඇවිදින්න යන එහෙම නැත්නම් ට්‍රිප් එකක් යනවා කියලා යන කට්ටිය. එහෙම ගියපුවම දැන් ওই කලාවකට ගියපුවම උදාහරණයක් විදිහට සිංහරාජ වගේ ගියපුවම දැක්ක දෙයක් නෑ බලපු දෙයක් නෑ ඔබ ප්‍රශ්න තමයි සමහරවින් අපිට ඇහෙන්නේ මේ පරිසරයත් එක්ක ඉන්න කෙනෙක් විදියට පරිසරයට සංවේදී කෙනෙක් විදියට ඒ වගේ යට දෙන්න තියෙන උත්තරේ මොකක්ද සබදාහම කියන එක කියන්නේ මම දකින්නේ අපි දැන් ඇත්තම මොකද ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙන එක නේද ට්‍රැවලින් කියන එක ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙන්නේ හැබැයි මේ අර ඒ ට්‍රෙන්ඩ් එක ඇතුලේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ගිහිල්ලා කාලා බීලා ආතල්යක් ගන්නවා කියන එකනේ ඒ කියන්නේ ඕක නෙමෙයි මම උදාහරණයක් කියනවා ඒක මේ දවසක් මම ඇල්ලේ ගිහිල්ලා මම තනියෙන් පොඩ්ඩක් අර ලෝකාන්තේ වගේ තැනකට ගිහිල්ලා පොඩ්ඩක් වාඩිලා ඉන්නකොට අපේ පිරිසක් ආවා. ඒ කට්ටිය ෆොටෝස් ගහනවා, වීඩියෝස් ගන්න ආපු වෙලින් ඉඳන් ඈ. ඒ කියන්නේ ආපු වෙලින් ඉඳන් ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න විතරයි. ඊට පස්සේ ඒ කෙලින්ම ගියා. අපි ෆොටෝස් ගන්නවා, අපි වීඩියෝස් කරනවා. එහෙම කරන්න එහෙම ප්‍රශ්න නැහැ. මතක සරන් තියෙන මොන හැබැයි මේ සුද්දෙක් ආවා. ඇවිල්ලා සිගරට් එකක් පත්තු කරගෙන පහඩු පැත්තකට වෙලා එක ෆොටෝ එකක්වත් ගත්තේ නැහැ. අර පැත්ත බලාගෙන හිටියා. ඒ පොයින්ට් එක මැදි මම නම් කියන්නේ දෙයක් තේරුම් ගන්න. ඒ කියන්නේ විඳින්න. ඒ කියන්නේ ෆොටෝස් ගන්න ඕන මතක සරන් තියා ගන්න ඕන. හැබැයි අපිට අපි යන්නේ අපිව පොඩක් හීල් කරගන්න ඕනේ. ඒක වෙන්න ඕන. අන්න ඒක තියෙනවා නම් නියම. දැන් මේ ගොඩක් ප්‍රතිචාර වලට හම්බ වෙනවනේ. අපේ රටේ වගේම වෙනත් රටවල් වල ඉන්න අපේ ලාංකිකයෝත් වාට ප්‍රතිචාර දක්වනවා. කොහොමද වාට ඉන්න අර ෆෑන් බේස් එක? ෆෑන් කියන්නේ මට ඉන්නේ නිකන් අර සහෝදර සහෝදරිය ගොඩක් සහ නිකන් අම්මලා තාත්තලා ගොඩක් සහ නංගිලා වගේ ගොඩක් වගේ. ඒ කියන්නේ එච්චරම ආදරේ වගේ මට දැනෙනවා. ඒ කියන්නේ මම නිකන් බැලුවා YouTube එකේ ඇල්ගොරිතම් එකේ මේ ඉස්රට් වල මේ රටවල් 50ක වීඩියෝස් රටවල් 50ක කට්ටිය වීඩියෝස් බලනවා. 50 ගානක. ඒ කියන්නේ ඒ රටවල් වල ඉන්න අපේ ලංකාව පිරිස වෙන්න ඕන. මට ගොඩක් කට්ටිය කතා කරනවා. දැන් අර මං ඉස්කෝලයක් ගිහලා අඩුපාඩු පෙන්වලා දුන්නා. මං හිතන ඒ ස්කෝට 180කද කොහෙද ආදර හම්බුනා. ඒ වගේ දැන් මට මං දැන් කිව්වොත් ගිහලා මේ ස්කෝල අපි හදමු කියලා. කටිය කැමති ඕනතරම් කට්ටින් මම ඒ වාර සල්ලි මත නිසා මම ඒක කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් විදිහට අවුත් කරනවා. හැබැයි එහෙම මිනිස්සුන්ට විශ්වාසයක් ආදරයක් තියෙනවා. හොඳයි. YouTube එක හරහා ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒක හොඳ විදිහට පාවිච්චි කරනවා නම් ඒකට හොඳ උදාහරණයක් තමයි මේ. දැන් සමහර වෙලාවට සමහර පැතිවල අයට data ප්‍රශ්න තියෙනවා, signal ප්‍රශ්න තියෙනවා. ඒවත් එක්ක YouTube එකේ වීඩියෝ එකක් බලන්න බෑ තරංග. ඒ නිසා තමයි අපි මේ TV YouTube හරහා මේ වෙලාවේදී YouTube එකේ වීඩියෝස් කරන YouTube එක හරහා තමන්ගේ ජීවිතයේ ගොඩනගාගෙන ඉන්න අයව ඔබට හඳුන්වා දෙමින් ඔවුන් පිළිබඳවත් අපි මේ විදිහට මතක් කරලා දෙන්න. ඔව්. අපිට දැන් තියෙන කාලය අවසන් වෙලා තියෙන මේ විශේෂාංගයට ඒක නිසා අපි සමුගන්න සූදානම් වෙනවා. මදුෂාන් නිරංජන සෝලෝ හයිකර් විදිහට මේ යන ගමන වගේම ඔබ කරන අනිකුත් කාර්යතාව වෙනුත් සමාජයට යහපතක් විදිහට බොහෝ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි දවසේ ආවට. බොහොම ස්තුතියි ඔයාලට. අගේ බොහොම ස්තුතියි. දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.